හැම සාදරෙන් පිගන්නව පික්චබසාර නලට අද අපේ මූවියක විදියට තොරගෙන යෙන්නේෙ බීට් කියෙන හිදි මූවියක. කොරුණා වසංගතය කියන්නේ මුළු ලෝකටම අමතක නොවන අප කාගත් ජීවිත උඩුවයට කුරු කරපු දෙයක්.ඒ කොරුණා වසංගතය මුළු ලෝම වෙලාගත් අවධියගෙන ආපසු හැරී බලන්නවත් අපි කවරුවත් කැමති නෑ? ඉන්දියාව කියන්නේ මේ වසංගතයෙන් විශාල විදදිහට බෙටකාපුරටක්. මේ දරුණු කොරෝුණා වසංගතය හින්දා ඉන්දියාව ගොඩක් මිනිස්සු මියගිය. වගේම? ඉන්දියාවේ භාෂා ආගම් කුලබේද හා, ප්‍රාන්තතර ගැටුම් නිත්තර ඇතිවනු බවත් අපි හැමෝම දන්නවා. කොරෝණාවට පස්සේ විධ ලොක්ඩවන් මෙන්ව ප්‍රාන්තසීම වසාදැමීම්ද සිදු කරන්න ඉන්දියන්ු රජයටත් සිදුණනා. ඒවගේම ඉන්දියාව විධ ප්‍රදේශවරෙන් සුළු රැකයා සඳහා විශාල නගරකර පැමිණෙන සංක්‍රමණකෙන් පිළිස අත්‍ය විශාලයි. ඉතින් මේ චිත්‍රපටිය රෝ වංගතය පිළිබඳව නිපුදුුණු චිත්‍රපටයක්. ඒවගේම කොරෝණාවහින්ද ආපසු ගම්බිම් බලායන සංක්‍රමණිකයන්ගේ අඳුරු ජීවිත කතාවරගත් කතාපුුවතක්. ඒවගේම කොරෝනා වසංගතේ හමුවේ තම රාජකාරි අකුරටම ඉටුකරපු නිලධාරීින් හිටිය. ඒ වගේම තමන්ගේ රාචකාර ඉටන්නුකරපු නිලධාරනු හිිය. ඉතින්නේ හැමදේම ගැන කියවන මේ සවිශේෂී චිත්‍රපටිය බලන්න එන්න කියලා ඕල හැමෝටම ආතරෙන් ආරාධනා කරනවා. ඒවගේම තව විශේෂයක් කියන්න තියෙනවා. මේක දෙදස් විසතුනයාපු අලුත්ම චිත්‍රපටියක් වුණාට මේක කලු සුදු චිත්‍රපටියක්. මේක කලු සුදු චිත්‍රපටියක් උුණට ඒකෙන් චිත්‍රපටිය ගැර නිගමනයකටෙන් එපා. මට දැනුණු විදිහට නම් කලු සුදු වර්ණය මේ චිත්‍රපටියට වර්ණවල්ට වඩා කදිම සාධාරණය ඉටු කරලා තියෙනවා. කතාවට අන්න කලින් වලට පුංචි මතක් කිරීම තියෙන කරන්න ල තාමත් අප බස්්‍රයිබ් කල නැත් . ති බස්්‍රයිබ් කිය ටනකොට ලික් කරලා අප සබස්ක්‍රයි් කර කියලත් ඔයාල හැමෝගේෙම ආදරෙන් ඉල්ලාසිටිනවා. එහෙනම් අපි කතාවට යමු. කතාව ආරම්භවන්නේ ඉන්දියාවට කොෝන වසංගතය පැමිණි බව පෙන්වමින්. රට ලොක්්ඩවන් කරලා දින දහතුරකට පස්ස තමයි මේ කතාව. පිරිසක් තමන්ගේ පවුලෑඇත් එක්ක කදමල්ු බැඳගෙන අන්ඩමින් කොඩක් පහසුවෙන් ඇවිදිගනව දර්ශනයක් තම අපට මුලින්ම පෙන්වන්නේ. එතකොට එක්කින එක කකුල තුවාල වෙනවා. ඒයාලට ගෙල්වල්ට යන්න විදිහක්නෑ ද පොදු ප්‍රවාහන සේවාවන් මේ වෙන කොඩ වැඩ කරන්නෙ නෑ ඒ කොරුණා වසංගතය හින්දා මේයාලට කන්න දේවලුත් නැතිවේගෙන තමයි එන්නේ ඉතින් මේ පිරිස එයාලාළඟ තියෙන දේවල් බෙදාහදාගෙන කනවා මේයාලා ටනික් කොහොමහරි ගෙල්ලට ඉක්මින් යාගන්න මේ මහරෑ එයාලට වෙන කරන්න දෙයක් නැති නිසා එයාලා රේල් පාරෙන් නිදාගන්නවා එතන වයිසකයි වගේම චූටි දරුවොත් ඉන්නවා ටිකකින් එතනට ෝච්චයක්යෙනවා අනේතින් මේ අසනයින්ට ්‍රේල් පාරෙන් ඉවත් වෙන්න බෙරි වෙන. ඉතින් එතන හිටපු සංක්‍රමණකින් දාසෙදනාම විය යනවා. දැන්න අපිට පෙන්වන්නේ දිල්්‍ය ප්‍රාන්ත බෝඩරයේ. කොරුණා වසංගතයෙහින්ද ලොක්්ඩවන්් කිරීමක් සිද්ධ වන හින්දා මිනිස්සුගෙවල්වලට යාගන්න බැරූ මඟ හිරවෙනවා. මේ වෙලාව අපිට මිනිසු කීප දෙනෙක් විශෂ කල පෙන්වෙනවා. ඒ අයි මේ කතාව අවසාය දක්වාම රැඳෙන්න චරිත. මිනිස්සු පාලනයකරගන්න බැරුව, පොලිස් නිරධාරින් ඔවුන්ට පහර දෙෙනවා මනිසු පොරකකා බස්වලට නගෙනවා. එක දුවත් එයාගේ වයසක තාත්තා එක්ක බස්ස එකකට නගෙන උත්සාහ කරනවා. ඒත් එ අඩ බස් එකට නැගන්න බැරිවෙනවා. ඒදුවගෙනව මීනා මීන පුෘත්සයි කල් එකක තමයි ඉන්නේ. මීනගේ තාත්තත් නිතරම බොන කෙනෙක්. මීන තාත් අට දොස් කියනවා ඔය උදේ දැන්ව බීමත්ව හිට පුනිසිසා තමයි අපටියයා ගන්න බැරිවුුණේ කියලා. දැන්න අපිට පෙන්වන්නේ බල්ද්‍රාම්. එයා මුරකරුවෙක් එය තවත් මුරකරෝ දහතුනක්හා ඔවුන්ගේ පවුල්ලොල අයත් එක්ක ගමනක් යැනගමන් තමයිඉන්නේ ත්තියා ගන්න දියක්ක් නැතුව හිරවෙලා ඉන්න හින්ද. එයා වැඩකරපුතනක ලොක්කෙකොට කතා කරල උද්දවවිල්ලනවා. ඒත් වැඩක්වෙ නෙනෑ? නගරේ ජනගංගාවකින් පිරී යනවා. දැන්න අපිට පෙන්වන්න ශ්‍රීීම එයත් දනවත් කාන්තාවක්.ඒයාගේ එකම දුවයින්නේ හොස්ටල්ලෙක. එයා දැන් මේ ඉක්මනින් යන්නේ දුවව හොස්ටල්ලකින් ගන්න. එයා කාරකය යනගම තම ඉන්නේ. එඒයා අයාගේ සැමියට යනගමන් හොදටම දොස් කියයනවා ඉක්මනින් ගින් දුවවගත්ත නැතිහිද. දැන්න අපට පෙන්වාන්නේ විදේ ප්‍රාකාකර. වි ප්‍රභාගර කියන තරුණිය මාධ්‍යවාර්තාකාරණයක් ඒයාගේ ටීම් එකෙඉන්න අනිත් දෙන්න තමයි නසීර්හ රගූ ඒ දෙන්න කැමරාශිල්පියෝ මේවෙලාවෙ විදී මේ අවස්ථාව මාධ්‍යට ඉදිරිපත් කරනවා දැන්න අපිට පෙන්වන්නේ තේජපුූර් ඒ කියන්න දිල්ලියයි දං කිලෝමීට එක්දස් දෙසීයක් දුරින්තියයට නගරයක් එත්තනයි න්නො පොලිස් නිලධාරයෙන් කණ්ඩායමක්. ඒ ටීම් එකේ ප්‍රධානය තමයි යදව් ඒවගේම මේ ටීමම් එකයින්නො ක්‍රියාකාරය සාමාජිකේක්. ඒ පොලිස්නිිලධාරියගෙනම සූර්ය. මේ කණ්ඩා එම එත්තරක් ගමකටයනවා ඒ ගමේ විශාල පිරිසක උනැහැදිලා. ඒ නිසා ගමට වතුර ලබාද දෙන්නවත් කෞරුත්ති දිරිපත්වෙන්නේ නෑ. මොකද හැමෝමේ තන් ඒ ගමේ හැමෝටම කොරෝන රෝගෙ වැරදිලා කියලා. සූර්යනන් යුහුසුළුව හැමෝට බුද්ධව කරනවා. ඔවුන් ගමේ රෝගීන්ව රෝහල් වෙති අවනවා. එතනට යන්න කලින් හැමෝම කොරෝණ ටෙස්් එක කරගන්න කියලා සූර්යාට පොදෙස් දෙන. ට පසෙ පොලිස් නිලධරෙන් ආපහවු න්න පිටත්ෙනවා. යන ගමං සූර්ය යදවට කියනවා මේ ගමේ ඉන්න සමහරු මගෙන් නෑ ගෑයෝ කියලා. සූර්ය දැංභාවිතා කරන නමතමයි සූර්ය කුමාර් සිංඒයාගේ නම ඒවිදියට මාරු කරල තියනයාගතාත්තා. මොකද ඔවන් අඩුකුලේ අය. ඉතිං සූර්යාගෙතාත්තා සූර්ය පාසරට ඇතුළත් කරනකට ඔන්ගේ වාසගම මාරු කරලා. ඕන්ගේ ඇත්තම වාසගමතමයි තිකාස්. ඉතිං සූරයාගෙතාත්තා? කාස් කියන කොටස අයින් කරලා ඒවනුට සිං කියන කොටස ඇතුළත් කරලා. සූර්ය මේ ගෙන යදවට කියනවා. මේ අතර යදවට ඉහලින් අන ලැබෙනව අලුතින් චෙක් පොයින්් එකක් දාන්න කියලා. මේවෙද්දිප පොදදු ප්‍රවාහන සේවාවන් අත්්‍යිටවල තියෙනහිද මිනිස්සුන්ට ගෙවල්වල්ට යාගන්න බැරව තමයිඉන්නේ. ඒවගේ පොලිසියට උප දෙෙස් ලැෙනවා ප්‍රාන්ත සීමාවන් වහලදාන්න කියලා. ඊට පස්සේ ඔවුන් යනවන් නිරෝධදායන මධ්‍යස්ථානයකට. එතනත් පිරිස වැඩිවීගෙනනෙන්නේ කිය ෛත්‍යවරු පොලි නිලධාරීට කියවා. ඊට පස්සේ අදෙව් සූරෑක් ගිහින් චෙක් පොයින්ට් එකක් දන්න සුදුස තැන තොරගන්නවා. බල්දරාම්ට පුළුවන් වෙනවා එයගේ පිරිසත් එක්ක පස්ස එකකට නැගගන්න. දැන්න ඕු යමින් ඉන්නේ. මේ වෙලාේ බල්රාම්ගි මල්ලින් නරේෂ්ට හොඳට මොුණ වැඩිවෙලා තියෙන්නේ හැම ොමහිතන්නේ නරේෂ්ට කරෝන කියලා ඒත් බල්රාම්විතරක්ඒක විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඔහු මාස්කෙකක් වදදාගන්නෙන් නැතුව තමයි මල්ලිලඟටයන්නේ ශ්‍රීමයගේ දුවට කෝල් කරලා කියවා අපි දැන් එන ගමන් ඉන්නේ ඔය පරිස්සං වෙලා ඉන්න කියලා. මේ අතර මාධ්‍යඔස්සෙන් නිතරම විකාශනය වෙනවා කොහොමද මේ කොරෝ අවසංගතයෙන් ආරක්ෂා වෙන්න කියන එක. මීන ඇගේ තාත්තවත් බයිසිකල් එකේ එතියාගෙන අමාරුවෙන් බයිසිතලය පැදගෙන යනවා යන ගමන්යා තාත්තට බිනවා බීමත්කම් ගැන මතක් කරලා. මීන තාත්තට බයින ගමන් කියනවා අම්ම මැරුණේ තාත්තගේ කරදර වැඩ ටිකොක්කොම මට පවරල කියලා. මෙහෙම ටිකදුරක් යනකොට, මීනගේ තාත්තට මණයනවා ඒවෙලාවෙත් තාත්ත හොඳටම බීල ඉන්නේ. විදිී රගූයක කාරකයමෙන් ඉන්නේ. එයාල යන්නේ මේ සිදුවීම් ගැන හොඳ මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න ඕන හින්ද. එතකොට යාගේ චැනල්ලෙකට ජනප්‍රය වෙන්න පුළුවන්නේ. ඔය විදිහෙට ලාත්‍රික්කාලය ළැඹෙනවා. සූර්ය වැඩි ඉවර වෙලා නවා තැනට එනවා. එතකොට සූර්යගේ පෙම්වතිය එයාගේ නවාතරට ඇවිත්තින්වා. එයාගේ පෙෙන්වතියග ෙනම රේනු. ය වෛද්‍යවරයක්. රේනු එදාහෙන් නතරවෙන්න ඇවත් තියෙන්නේ. සූර්රනන්ඒකට වැඩිය කැමති නෑ? ේන මේ දවස්ටික නැතිලා ඉන්න නිරෝධාන මධ්‍යස්ථානේ ඉතින් කොහොමහර රේනු වෙලාවක් බලලා එතනින් පැනගෙන තමයි සර්රයග බඩිට ඇවෙත්තියෙල්න්නේ. ආපුගමන් මේ දෙන්න ආදරය කරන්න පටන්ගන්නවා. මේ දෙන්න ආදරයෙන් සි්පගෙන යහන්ගත වෙන්න හදනවා. ඒත් සූර්යට ඒකට හිතහදාගන්න බෑ. මොකද දන්නවද ඒකටක් හේතුවත්තියෙනවා. සූර්යි රේනුයි දෙන්නම එකම ගමේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. සූර්ය අඩුකුලේ ඒවගේම රේනු උසස්කුලේ. ඉතින් සූරයගිහිතේ හැම වෙලාවෙම ඒ ප්‍ර් ොල්මන් කරවා. සූර්යට යදෙව් කියලා තියෙනවා අලුත් චෙක් පොයින්ට එකක් දැම්මාම ඒාවේ ෝ අයිසි කරනවා කියලා. ඉතිං සූර්ය මේ ගෙන රේනුත් එෙක්ක කියනවා. දැන්න අපිට නැවතත් බල්රාමැතුළු පිරිස පෙන්වවා. බල්රාම හිතාගෙනන්නේ නරේෂ්ට කොරෝන නෑ කියලා. ඒත් තිිකටික නරේෂ්ට උුණ වැඩි වෙනවා. මේව තාවිනං සූරයට පුළුවන් වෙනවා, රේනුගේ බලාපොත්තුව ඉටු කරන්න. ඒ දෙන්න ආදරයෙන් යහන්ගත වෙනවා. ට පස්සෙ දෙන්න කතාකර වෙන්නන්නවා එතකොටම සූර්යට කෝල් එකක් කියෙනවා එයා අලුච්චෙක් පොයින්්ේ ඕ බවඩ පත් කරලා කියලා දෙන්නටම ගොඩක් සතුටුයි මීන තාත්තා එක්ක ගමන් කර වෙන්නන්නේ මේවෙලාවෙ මීන යනවා එයාලට ගමට යන්න පුළුව වාහනයක් තියෙනවද කියල බලන්න එහෙම වාහනයක් හොයනකොට එයාට ට්‍රක් එකක් හබ වෙනවා ඒත්ඒේකේ යන්න රුපියල්තුන්දස්පන්සිීක් ඕෝනි කියලා ීනළඟ තිබුණු සල්ලි එයා පරිස්සෙමට තාත්තලක තියල තිබුණේ ඉතින් එය තාත්තගෙන්න්නේ සල්ි ඉල්ලන්නවා එකට තාත්ත ඒ සල්ලිලත් බීල. මීනගීවසීමේ සීමාව ඉක්මවා යනවා. එඒ තාත්තට හොඳටම බැනලා තාත්තව දාලාඇතලින් යන්න යනවා. ටික දුරක්ත් යනකොටයට තාත්තව මතක් වෙනවා. ඊළඟ දවසට උද්දාවෙනවා. සූර්ය වැඩට යන සූදානම් වෙනවා. ේනු සර්රයට සුබපතනම්. රේනු කියීනවා ඉක්මට අපේ තාත්තයික් අප ගැෙන කතා කරන්න නැත්තන් තාත්තමාව වෙනකාට හරි බඳලදේ කියලා. ඒත් සූර්ය දන්නවා රේනුගි තාත්තයට කවදාවත් කැමතිවෙෙන නෑ කියලා. සූර්රය යනව අලු චෙක් පොයින්ට එකට. යානකොඩත් ගඩක් පොිනිලදායෙන් එතනට ඇවිත්වැඩටන් අරගෙන. ඒයාලගේ කණ්ඩායමන්නවා රාම් කියල පොලිස්නිලධාරියෙක්. එයා සූර්යක් කටික ීර්ෂයයි. එයා සූර්යව සමචලඩිල්ලක් කරල තමයි නිතරම කතා කරන්නේ. කොහොම හරි සූර්ය එයාගේ රාජකාරය ආරම්භ කරවා. චෙක් පොයින්ටක දැන් ක්‍රියාත්මකයි මේ වෙලා විශ්්‍රීම මෙතැනටෙනවා. එයා දකිනව අලුත් චෙක් පොයින්් එකක්ත්තියවා කියලා. එය ඇවිත් ්‍රරාම්්ට විස්තරේ කියලා එයාලට තිනින් යන්න දෙන්න කියලා අසරල්ලවා. ඒත් මේ වෙනකොඩ ප්‍රාන්ත දෙකක් කරහා ගමන් කරන්න තහනම් කරලා තියෙන්නේ. මේ චෙක් පොයින්ට එක තියන්නේ ප්‍රාන්ත දෙකක් මැද. ඒ කියන්න එත්ත නිංහ හට කාටවත් යන්න තහනම්. රාම් ශ්‍රීමට කියනවා මෝයිසීගන්න හලා ඕට විස්තරය කියන්නා කියලා. රාම්ගීන් සූර්යට ශ්‍රීම ගැන කියනවා. රාම්බොරූට කියනවා ශ්‍රීීමයායට රුපියල් පන්දහක පගාවක් දෙන්න හැදෝ කියලා. ඒක ඇහුවාම සූරයට ගොඩක් තරහයනවා. ඒ වෙනකොඩ චෙක් පොයින්ට් කලන මිනිස් සුද්දහස් කගල ගැස්වමෙන් ඉන්නේ මේ චෙක් පයින්ට් ලඟ මල්ල එකක් තියෙනවා. සූර්ය මෝල් කළඟට ගිහින් ඒකත් පරීක්ෂා කරනවා. ය අදව් සූරයට කෝල් කරල ස්තුූති කරලා මේ වගේ අවදානම් වෙලාවක සූර්යාගේ රැකියාව හරියටම කරන එක ගැෙන. ඊට පස්සේ සූර්ය ෝල් එකේ මුරකරුව දැනුවත් කරනවා එතන වැඩ ටික හරියට කරන්නේ කහමද කියනෙක ගැෙන. මේ වෙලා වේ අදව්ට ඒයාගේ ගෙතරින් කෝල්ලක් කියෙනවා. එයාගේ අම්මට යිතාත්තටයඇත් උන හැතිලා. ඉතින් ඇදැව් එදෙන්න්නට කියනවා ඉක්මනින්ම කොරුණන ටෙස්් එක කරගන්න කියලා. ල්රාම් ඇතුුි පරිසත් ගමන් කරමින් ඉන්නේ. මේ වගේ සංක්‍රමණකින් දහස් පනක් ඉදිරිට අඇදීගෙනෙනවා හැමෝගෙම එක බලාපොත්තුව ඉක්මනින් තම තමන්ගේ ගෙවල්ල යනය එක. මේ වෙලාවි සූර්යා තමන්ගේ කණ්ඩායම නිවැරදිව ස්ථාන ගත කරනවා. එයා හැමෝටම කරන්නෝ නිරාජකාර පවරනවා. මේ වෙලා වි චෙක්් පොයින්්ක ළඟට හිටපු ඇමති කෙනෙගෙ මල්ලි කෙනෙක් කියෙනවා. එයාගේ නම පුෂ්පයෙන්. එයා සූර්යට කියනවා එයායට යන්නේයට දෙන්න කියලා. ඒත් සූර්ය කියනවා නීතිය හැමෝටම එකයි කියලා. මේ ලාව බල්රාමයන බස්ස එකක් චෙක් පයින්ට කළඟ දෙනවා. දැන්ම චෙක් පොයින්ට එකඉන්න සෙනඟ පාලනය කරගන්න බැරිතත්වකට ඇවිත්තියෙන්නේ. ඉතිං පොලිසිය මිනිසුන්ට නවුස්ම් එකත් ලබාදෙනවා. ඒකින් කියන්නේ රජයන්න අපිට කියපු දේතමයි අපි කරන්න යාල කලබල නොවීම් මෙත්තනම ඉන්න කියලා.ඒවගේම එක ගොඩ ඉන්නනැතුව ටික කෑත් කලාඉන්න කියලා කියනවා. ඒත් මේ මිනිස්ු ඒ දෙවල් පිළිගන්න පාටක් නෑ. එයාලා එක ගොඩට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ල්රාම් බස්ස එකේ ආපුගෙනකයක කතා වෙනවා දැන්න අපේ කෑමත් ඉවරවේගෙන එඉන්න කියලා. සූර් තනීමම වාඩිවෙලා කල්පනා කරනවා මේ අවස්ථාවට කොහොමද මූුණ දෙන්න කියලා. එතකොට මේයටට රේනුගෙන් කෝල්ල එකක් කියනවා. සූර්ර කියනෝ මෙත්තන ලොක සිනඟක්කිඉන්නවා මට ඒ කාටවත් විශේෂයක් දක්වන්න බෑ මංහැමෝටම සලකන්න එක විදියට කියලා. උරැ කියවා ය දැම්මකදද කරන්න කියලා අහිතාගන්න බැරු ඉන්න කියලා. සූර කියන්නේ ඇත්තරම ගොඩක් සාදාාරන් නිලධාරීෙ. එයා එතන රැස්වෙලා ඉන්න මහා ජනගඟ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙ විදී ඇතුළු තිදෙනත් එතනට එනවා. ඔවුන් මේ දර්ශන මාධ්‍යට ලබා දෙන්න තමයි එතනටෙන්නේ. රගූ විදිීට පෙන්වනවා ගොවියන්ට අයිත කුඹරු. රගූ කියනවා මේ ගොවිියෝ මැරුණට පසවත් මේ ඉඩංවලින් යාලට නිදහසක් ලැබෙන එකක් නෑ කියලා. විදිීචෙක් පොයින්ට් එක පිළිබඳ විස්තරේ මාධ්‍ය නාිකාවලට සජීවිව ලබා දෙෙන. වෙලද සංකීර්ණය අසලතියන මේ චෙක් පොයින්් කළඟට රැස්වෙලයින මනිසුන්ගේ දර්ශන ලබාදලා ඔන් එක් කතාත් කරනවා ඔන්ගේ අදහස්ද මාධ්‍යයට ලබා දෙෙනවා ඒ අසරන දරුවන්ගේ අසරන මිනිස්සුන්ගේ මුහුණු දැක්කාම ඔුන් කොච්චරනං පීඩාවකින් පෙළෙනව ඇත්ද කියලා හැමෝටම තේරෙනවා කාලය ගත වෙනකොට මිනිස්සුන්ට බඩගෙන දෙනෙනවා ඔවන් පොලිසියන් කෑමිල්ලෙනවා ඒත් ඔවන්ට දෙන්න කෑම නැතිහින්ද එතන ලොකු ගටුමක් ඇති වෙනවා සූරය එත්තනට ඇවිත් දෙපිරිස සසුන් කරවනවා. සූර්යවිත් විදිිය එක කතා කරනවා. සූර කියයෙනවා මෙතන දැන් ඇතිවුණ ගැටුුව මාධ්‍යර දෙන්න එපා ඒ එක මගේ ඉල්ලීමක් කියලා. විදිී එකට එකඟ වෙනවා. ආනත් කියන පුද්ගලයේ ඇවිත් සූර්යට කියනවා අපේ බස් එකේ ඉන්න පිරිසෙන් විශාල පිරිසකට උනහැදිලා යාලට අසාධ්‍යය කියලා. විදිී රගූට කියනවා සූරගගේ ඉල්ලීම ගැන. රගූ විදීට හිනාාවෙනවා ඔයා ප්‍රතිපත්ති ගරු කයින්නේේද. අද මුොකද යිICග් වචනයටට එකඟ වුණේ කිය. ූර් රාම්ට කියනවා මිනිසුවක් ගැටු මතිරගන්නන්නේ නැතු වැඩරන්න කියලා. ඊට පස්සේ සර්ය රාම්මව යවනවා ආනන්ගේ පිරිසයින්න බස්සකට. ගිහින් එතන තත්ත්ව බලන්න ඔයත් මාස්කකද්දාගෙනයන්න කියලා සූර්රැ කියනවා. එත්තැ ඉන්න නිත්තා අයට විශ්බීජ නාශක දීර ලබා දෙන්න කියලා කියනවා. ඒවෙලාවෙ එතනට රේනුවෙනවා යයාගේ නිරෝදායන මධ්‍යස්ථානය කෙනෙක්කෙක්. ඔවන්ගේ මධ්‍යස්ථානය දැනට මත් පිරිලා ඉක්මටම වෙන තනක් හොයාගන්න වයි කියලලා රේනූරයටට කියනවා. ේනු අනිත්ත අ ඉදිරේ සූර්යක කතා කරන්නේ සූර්යව අඳුනානය ඇතිවිදිහට. වෙළඳ සංකීර්ණයෙන් ළඟතියෙන ලොකුටන්ට එකක්. එතන ඉඩකඩ තියෙනෙහිතා? චෙක්පොයින්ටකෙන් හමෝන කොරෝන ආසාධතියෙන් එතන රදවමු කෙලු රේනු යෝජනා කරනවා. අමාරුවෙන් අයිව රෝහලට යවමු කියලත්තයා කියනවා. ඒකට සූර්යකඟ වෙනවා. දෙන්න කතා කරමින් නිද්ධයාල දකිනවා එයාලඉන්න තැන ඉස්සරහල් ලොකු ගටමක් ඇතිවෙනවා කියලා. රාගියානේ ආනන්ගේ බස්සකට විශභේජ නාසකදයට දෙන්න එතැ දි ලොකු ගැටුවක්ඇති වෙලා. ඉතින් රාම් අය බිමවාඩිකරවල ඔන්න විශ්ි භේජනාශක දීරවලින් නාවනවා. බල්රාම් නරේෂ්ට එලියටවත් දෙන්න දෙනෙනෑ ඒගැන්න අත්ත්‍රාම් සූර්රයට කියනවා. බල්රාම් කවෞරුවත් කියන දේවල් හන්නනෑ ඒයා කියන්නම නරේෂ්ටල්ල ඩක්නෑ කියලා. ේනඇවිත් බල්රාම්් කරුණු පැහැදිලි කරලා කියනවා මමයාාව පරීක්ෂා කරන්නම් ඒකට මට ඉඩ දෙන්න මං ඒආවර ටෙන්න්්ටකට අරගෙනයන්නම් කියලා ඉතින් බල්රාම් රේනු කියන දේටකඟ වෙනවා. පිරිස ආයමොත් සසුන් වෙනවා. පුෂ්පෙන් සූර්රයට කියනවා අපේ අය ඔයට කතා කරන්න ඕනි කිව්ව කියලා. ඒත් සූර්ය එය එක කතා කරන්නේ නෑ. සූර්යගේ තාත්තා සූර්යට දාපු නම සිං. පුෂ්පේන් සිං කියල තමයි සූරයට කතා කරන්නේ. සූර්ය ආපවගහි එයාට කියනවා මෙතන සිංල ගොඩක්කින්නා මං සිංකෙනෙක්නෙ වෙයි මම ටිකාස් කෙනෙක් කියලා. මෙතන නීතිය සිංලටයි ටිකාස්ලටයි හැමෝටම එකයි කියලත් සූර්ය කියනවා. මේක බල්රාම්ත් අහගෙන ඉන්නේ. බල්රාම් කියන්නෙ කුලබේදයගෙන ගොඩක් හිතන කෙනෙක්. ගතවා මිනිස්සු බිම වාඩි වෙලා ඔහේ බලාගෙනන්නවා. බල්ද්‍රාම් කියනවා අපි දැන් හිඟන්නුවගේ වෙලා නේද කියලා. රේනුඋද්දිගටම ප්‍රතිකාර කරමින් ඉන්නේ. රේනු සූරයට කියවා තරුණ ගැනු ළමන්ට, පැඩ්ඩනුවට පත්තර කෑලි පාවිච්චි කරන්න සිද්ධ වෙලා කියලා. සූර් රේනුට කියනවා ප්‍රතිකාර කරනකොටවා පරිස්සං වෙන්න කියලා. රේනුත් සූර්රයට කියවා ඔට කොච්චරකිවත් ඔයා මාස්කක් වත්දාන්නේෙ නෑ මීට වඩා පරිසම ගැන හිතන්න කියලා. නිත්තයි ටිස් කියන නට කැමති නැතිවුණට රේණුනන් ඒ නට කැමැති. රේනු කියන්නේ ඒ නමේ තමයි අභිමානය තියෙන්න්න කියලා. පිරිසතරන්න එක් පුද්ගලේ කරෝන ආසාධනය වෙලා සිහිසුන් වෙලා ඇදගෙන වැටෙනවා. මධ්‍ය නාලිකාවලින් කරෝන ආසාධතීන් මියයාම ගැන දිගින්දිකටම විකාශනය වෙනවා. ඒ වෙලා වෙතනට බස් එකක මුස්ලිම් කට්ටියක් එෙනවා. පොලිස් නිධාරන්න ඇවිත් සූර්රයටට කියනවා මුස්ලිම් කට්ටියක් කැවිත්තින්නවා කියලා. සූර්රැ කියනවා මේකට ආගම ගාවගන්නපා. එක්කොහෙ ආප අයිද කියලා හොයල බල අවශ්‍යදේවල් කරන්න කියලා. රේනු කලාන්තයෙදුන කොරෝන රෝගයට ප්‍රතිකාරනවා. මේ වෙලාවෙ බල්රාම් දකිනවා එතනටාපපු මුස්ලිම් අය ඕවන්ගෙනාපු කෑම පාර්සෙල් අනිත් බස්වල ඉන්න කෑම නැතියට බෙදෙනවා කියලා. බල්රාම් මේ දිහත් අරහිම් බලාගෙනන්නේ. විදිීඒයාගේ තීමකත්තෙ එක කෑම කමින්ඉන්නවා. විදී කියනෙනව මෙතන අහල පහල කොච්චර ෙවල් තියෙනවද ඒත් ඇයි යාල මේ මිනිස්සුට කෑම ටික්වත් දෙන්න ැත්ති කියලා. රගූ කියනවා ඒ හමෝම කොරෝුණනවලට බයි කියලා. ඇත්තටම මිනිස්සු කොරුණණවලටලින් කොච්චර තියාගශීල්ලීද. හැබැයි කොරුණන්න නිසා ඒ හැම දෙේම වෙනස්සෙලා. විධීනක් මිනිස්සු ගෙන ගොඩක් දුකින් ඉන්නේ. සමහර මිනිස්සු චෙක් පොයින්්ට කළඟ කෑම උයාගෙන කන්නත් පටන්ගන්නවා. ළමයි කෑම ඉල්ලලා අන්ට අත්ති සමහර දෙමාවපියු ළමයින්ට පහර දෙෙනවා. එහෙම පහර දෙන පියෙක්ට බල්රාම් තඳන්න අවවාද කරනවා. එයා කියන්නේ ළමයින්ට ගහන්න එපා කියලා. බල්රාම් යාලගේ පිරිස කෙනෙක්ව යවනවා ළමයින්ට කෑමගෙන්න්න කියලා. ඒත් ඔහු ආපව් එනවා කෑමනෑ කියලා. මේවෙලාවෙ රජේවාහනයක් එතනින් යන්න හදනවා. විදිල් අයුුවකක් දෙනවා මිනිස්සු දහස් ගනන් මෙතනෙද්ද රජේවාහනවලට විතරක් යන් අවසර දෙනවා කියලා. ඒක කහලා ඇතනන්න මිනිස්සු ආය මතරඩු කරන්න පටන්ගන්නවා. බල්රාම් සූරලඟට ඇවිත් ඉල්ලනවා අපිට මේ ළඟ තියෙන මාකට්කට යන්න ඉඩ දෙන්න අපේ ළමයි බඩගෙන්න්න කියලා. සූරැ කියවා ඒවක් කොම දැන් වහලන කියලා. ෆස්බක්්ේ පවා පලවෙනවා ලොක් ඩව් එක ඉවත්කිරීම ගැන සාකච්ඡාවක් තියෙනවා කියලා. ඉතිං මිනිස්සුන්ට කංචි බලාපොරොත්තුවක් ඇතිවෙන. මංකිවන රජේවාහනයක් එතනින් යන්නාව කියලා නමුත් ඒගෙන පොලිසිය දැනුවත් නැත නිසා ඔන්න වාහනෑ චෙක් කරනවා ඇත්තට මේක රජේවාහනයක් නෙවෙයි ඒ ඇතුළ මිනිස්ු ගොඩක් හැංගිලයින්දලා ඒයි චෙක් පොයින්් කලගින් බෙරිලා යන්නඕනෙ නිසා තමයි රජේවාහනයක් වගේ ඇවිත් තියෙන්නේ. සූරය වාහනෙන්න්න මිනිස්සුවක් කොේ ලිය ගන්නවා. ඒෙන් විශාල පිරිසක් එළියෙටෙනවා. ඒවාහනේ මීන යාගෙ තාත්තායිත්තිදලා. මීනග තාත්තර ටික් කමාරුයි. රේනෝයට ප්‍රතිකාර කරන්න පටන්ගවා. ඒ වාහනේ ආපුවයට පොලිස් නිලධාරින් දඩුවන් ලබා දෙෙනවා ඔවුන් වංචාවක් කරන්න උත්සාකරපු ඉද. ඒ වාහනේ අර්ගෙනපු ඩ්‍රයිවර්ට රාම් පහර දෙනවා. ්‍රයිවර් කියනෝ මංයාලගෙන් සල්ලිගත්ත නෑ කියලා ටිකකින්නේ වාහනේ ආපෝය එතනින් පැනලයන්න උත්සා කරනවා. ඒත් පොලිස් නිලධරින් ඔවුන් වල්ලගන්න. රගූ මේ හැමදේම වීඩියෝ කරනවා. සූර්රකේවා ඒයට පැනල යන්න බැරිවෙන්න ඔවන්න මුර කරන්න කියලා. බල්රාම් එයාගේ පිරිසට කියනවා ය ගැන විශ්වාසය තියාගන්න එයාට කොහොමහරි මෙතනින් යන්න පුළුවන් විදිහක් ය හොල දෙනවා කියලා. මුස්ලිම් පිරිස බල්රාම්ගේ බස් එක ඉන්නයටත් කෑමබෙදෙනවා. ඒ බස් එක ඉන්නල මයි ගොඩක් ආශවෙන්නේ කෑම් පකට ඇතට ගන්න. ඒත් බල්ද්‍රාම් කියන්නේ ආගම් කුල බේදවට වැඩ නපුරුව දක්වන කෙනෙක්? යායි කෑම පෙටිටික ඔක්කු මාරගෙනාපහු මුස්ලිම් කෙනා අතටම දෙදනවා. අපිටවාලගේ කෑම පෙට්ටේපා කියෙලෝ කියවා. ශ්‍රීීමයාගේ ්්‍රයිවර එක කතා කරමින්න්නේඉන්නේ මීනල මෙතනටආපු විදියගෙන. එයාල මික්ෂ්ච එක කඇතුළ තමයි ඇවිත්තියෙන්නේ. ඉතිං ශ්‍රීීමට මේ ගැන හරි බුදුමයි? ශ්‍රීම මීනදිහා බලාගෙන ඉත්ති ඩ්්‍රයිවර් කියනවා මීනලගේ ජීවිතවල තියනෙන දුක්කෙතස්භාවය ගැන. මෙතන ඉන්න මිනිස්සු මුස්ලිම් පිරිසව ඔන්නාපු බස්සකට මා පහුතල්ලු කරල දානවා. න් කරෝ පත්‍රෝවා කියල තමයි හැමෝම කියන්නේ ඒත් එතනටන්න රේනු කෑගහල කියනවා එයාල විතරක් නෙවෙයි ඔයාලත් ඒකමයි කරන්නේ ගිං හැමෝම මාක්ස් දාගන්න කියලා ඊට පස්සේ රාම් මෙතැනටඇවිත් කට්ටියට බනිනවා හැමෝම මාක්ස් දාගෙනඉන්න කියලා රගූ මෙතැනින්නගේ ෆොටෝගනිමින් විදිීට කියනවා ඉන්දියාව හරි පුදුමයිනේද කියලා රගූ හැම වෙලාවෙම ඉන්දියාවගෙන කතා කරන්නේ අඩු තක්සේරුවෙන් විදිීට තරාගී එයා රගූට හොඳටම වයිවා විදිී ඉන්දියාවගෙන රගුට පැහැදිි කරවා මෙ ෙඉන්න බරිනං ඔයා ඇමෙරිකාවටම යන්න කියලා විදි තරහින් එතනින් යනවා. රේනු රෝගීන්ට ප්‍රතිකාරමිඉන්නඉන්නේ. එය දකිනවා සූර්යක් කාටවත් නොපෙනෙන්න වෙළඳ සංකීර්ණය ඇතුළට යනෝ කියලා. එත්තනට ගිං සූර්ය යදවට කෝල් කරනවා. යදව කියවා මගේ අමයිතාත්තයි හොස්පිටල්ල එකට අරගණ යනකවම්මං ඉන්න කියලා. සූර් කියනවාම් මෙතන කෑමනෑ මිනිස්සුරන්ඩුුවෙනවා මෙතන ප්‍රශ්න ගොඩත්තියෙනවා කියලා. එවගේ සූර්ය අදවට කියනවා මංඉන්න රැස්්වීම තීරණය ලැබෙන කල් කියලා. තකොට යදව් කියනවා ඒමරස්වී මක්තිබුණ නෑ කියලා. මිනිස්සුන්ව සසුන් කරන්න තයි රජහෙම් බොරුවක් කිව්ව කල යදව කියනවා. යදව් එයාගේ දෙමවපියන්ව රෝහට ගිනිච්චත් ඕන්ටවත්තින්නෑ දක්නෑ. යදව කියනවා මංඔයා ගැන හොට දන්නවා. ඔයාහදන්නේ සමාජ පන්තිබේදය වෙනස් කරන්න නේද ඒත්ඒක කරන්න ලේසි දෙයක් නෙවෙයි කියලා. බල්රාම්ගි බස්සකයාපු ළමයි ඩගින්නේ අයටන්න පට ගන්නවා. කාටවත්ම ඕනු නතරකරන්න බැරි වෙනවා. දැන් තමයි බල්රාම්ට තේරෙන්නේ එයා කරපු මෝඩ වැඩ ගෙන. යාර මුස්ලිම් දගයලඟට ගින් සමවාරෙන ඔවන්ගෙන් කෑම පකට ඉල්නවා. එතකොටේ මුස්ලිම් පුදගලයක් කියනවා කෑම පටියොක්කොමක් මිනිස්සුන්ට බාදුන්න එකක් පත්තතුරුණේ නෑ කියලා. දැන් බල්රාම්ට කරන්න දෙයක් නෑ. එය පොලිස් නිලධාරීන්ට බැනලා කියවා මට ඕයිICව හම එන්නේයන්න ඕනනි කියලා. ඒත් පොලිසිය හොඩිට දෙන්න නෑ. ඒත් බල්රාම් බලෙන්ම ඇතුළට ගිීන් සූර්යව හම එන්න එනවා. බල්රාම් දැනගන්නවා රජෙන් සාකච්ඡාවක් කියයලා කියලා මිනිස්සුන්ට කියල යන්නේ බොරුවට කියලා. ල්රම් ැෑැපත් වෙලා සූර්රගෙන් ඉල්ලනවා ඕුට ගෙතරෑ නවස්ථාව ලබා දෙන්න කියලා එයා ගොඩක් දුප්පත් මුරකාරක් කියලත්තයක් කියනවා. ඔහු අඩමින් තමයි මේදේවල් කියන්නේ ළමයි කෑමනතුවා අඩනහින්දා මට එක ඉවසන්න බෑ කියලත්තයක් කියනවා. බල්දරාම් කියනවා මම්ම මෝල්ලෙ ඇතුරට ගිහින් කෑම හොකන් කරනවා කියලා ඔහු එම කියන්නේ වෙන කරන්න කිසිව දෙයක් නැතිතැන. සූර්රැ කියනවා ඒක නීතියට පටහැනි දෙයක් කියලවා දන්නේ නැද කියලා. බල්රාම් නැවත නැවත ඉල්ලන්න ඕුන්ට කෑම ලබා දෙන්න කියලා මෙතනට එන රාම් බල්රාම්ට පහරි දෙෙනවා. බල්රාමිකෙන් නෙත්නෑ හොත් රාම්ට පරරි දෙෙනවා. අන්තිමට රාම් බල්රාම්ට පොල්ලකීම පහර දෙෙනවා. බල්රාම් කියනවා මම කොහොමහරි මෝල්ලකට ගිින් කෑම හොරකන් කරනෝමයි ඕල පුළුවන්නන්මාව නතර කරන්න කියලා. මේවෙලාග රේනු සූර්ලඟටඇවිත් කියනවා එයා වැරදි නෑ කියලා. රේනු සූර්යට කියනවා ඔයාකි වනේද හැමෝටම නීතිය සාධරර්ණ වෙන්න ඕනි කියලා එතකොටයාලට නීතය ඉට කරන්නේ නැද්ද කිය. ත් සූරෙන්නේ ඕහ දැඟගන්නන්නේ මොනවගේ තීරණය අද කියල හිතාගන්න බැරූ එහින්දරේනුත් තරහිංගතනින් යනවා? මීන තාත්තට ප්‍රතිකාරන ගමන් මෙතරින් පැනලයන්න පුළුවන් වෙන පාරක් හොයෙනවා. ඉතිං මීනට ඒවගේ පාරක්හම්බ වෙනවා. ශ්‍රීම දකිනවා මීන පාරක් හොයාගෙන කියන අතර සූර්ය මේ චෙක් පොයින්ටගේ ආරක්ෂාව තරකරනවා. රේනු ප්‍රතිකාරන ගමන් මේදේවල් බලාගෙනඉන්නේ යදවගේ අම්මයි තාත්තවයි හෝස්පිටල් එකට ඇතුළත් කරත් ඔවුන්ට ඇඳක්ලැබෙෙ. ට පස්ස වෙන හෝස්පටල එකකට ඇතුළත් කරන්න පුළුවන්ත කියලා බැලුවවාම ඒ හෝස්පිටලේ ඇදන් දෙන්නේ උසස්කුලයට විතරයි කියලා කියනවා. ඉතිං අදදවට එයාග දෙමවපියන්ම බිම තවයි තියන්න වෙන්නේ. සූරණං ගොඩක් කලබලෙෙන් ඉන්නේ. එයාට බයි බල්රාම් මෝල් එකකට යයි කියලා. සූර්යා පොලිසිෙන් ස්ටාෆ්ක වැඩි කරලා ඉල්ලනවා. ඉන්න අඒවත් දැනුවත් කරනවා හරියට නීතියටම වැඩ කරන ආකාර ගැන. සූර්යගෙන් ඉල්ලීමක් කරනවා. විද්ධග ශෝ එකක් තියෙනවා කියලා ින් හමෝටම අනවස් කල්ල කියන්න කියල තමයි ඉල්ලන්නේ. ඒත් සූර්්‍ය ඒයෝජනාවට කැමතිවෙන්නේ නෑ. මේ අතර මීනා එයාගේ තාත්තවත් තරගෙන පුුට්සයි කල්ලගෙන් එතනින් යනවා. යා රහස්පාරක් හොයාගෙන. බල්රාම් එයාගේ පිරිසේක්කඇවිත් කියනවා ඔයාලයිපාකිව්වත් නැතත් අපි මෝල් එකට ගිහි කෑම හොරකන් කරනෝමයි කියලා. ඊට පස්ේතන ලොකු ෙටුවක් ඇතිවෙනවා. බල්ද්‍රාම් සූර්ලයට පහරදේලා ඔහුගේ කුලේගෙන කියලා ඕඩ අවමන් කරනවා. ඇහු හම සූර්යට එක දරාගන්න බැරිවෙනවා ඔහු බිම වාඩිවෙල්ලා කල්පනා කරමින් ඉන්නේ. සූර්රමේවෙලා ගොඩක් ෂොක් වෙලා ඉන්නේ. පොලිසියි බල්රාම්මතර ගැටුමක් ඇති වෙනවා බල්රාම් කොහොම හරි මෝල්ල ඇතුට පැනගන්නවා. ඔය දෙවල් වෙනා තරයි මෙතනට ය දැව් වෙනවා. රාමි අදවට කියනවා සූර්ය ඔහේ බලාගෙනද බල්රාමතුලට පැනගත්ත කියලා. රේනු සූර්යව එතින් නැගිත්ටවන් නඋත්හ කරනවා. කට්ටිය බල්රාම්ි පිරිස අල්ලගෙන ඒයටත් පහරදිනවා. සූරගහිෙන් ඒව අතර කරනවා. සූර රේණුට කියවා මං අනිත්තයට පෙන්වනවා ටිකාස්ලක් වෙනස් වෙලා කියලා. ්‍රේණුට හරිම සතුටයි එයා කියනවා මම කවදධහරි කසාදබඳන්න ඔයාව් විතරමයි කියලා දැඩි අධිෂ්ඨානයකින් යුතුව සූර ඉදිරියට දුවගෙනයනවා ය දෙව් පිරිසක්ක ප්ලෑන් කරනවා බල්රාම අල්ලගන්න විදිහක් ගෙන සූරඒවෙල එතනටවිත් කියනවා මම ඇතුළට තනියම ගින් බල්රාම්ම අල්ලගන්නක් මඔයිසී විදිහට මෙතන යුතුකම ඉටු කරන්න කියලා. ඉතිං සූර්යට ඒ අවස්ථාව යදව් ලබා දෙනවා. ශ්‍රීම මීනගේ පස්සෙෙන්ම යනවා. මීනත් එයාගේ තාත්තාවත්්‍යයාගෙන බයිසි කලෙන් ඉදිරිම යනවා. ටිකදුරක් යනකොට මීනගේ බයිසිකල් එක පෙරලිලා එයයි තාත්තයි මඩගොඩකට වෙටෙනවා. ශ්‍රීීම ඩ්‍රයිවට කියනවා එයාල වැටනට කමක් නෑ අපික්මටම මෙතිරින් ස්තරහට යම කියලා. ශ්‍රීම අත්මාර්ථ කමියුණට ඩ්‍රයිවර හෙම කෙනෙක් නෙවෙයි. ඔහු කාරක නත්තර කරලා ඒකෙෙන් බැහැලා මීනවයි තාත්තවයි නැගිට්ටවෙලා ඕන්න්න මෙතනින් එහ තියෙන පාරල්ලඟටම ගිහින්දානවා. ශ්‍රීම ඩ්‍රවට හොඳටම බනිනවා. මීනලව ගිහින්දාල ඇවිත් ඩ්‍රයිවර් කියනවා අපි එකිනෙකාට උදව් කරගත්ත නැත්තං කොහොමද ගොඩ යන්න කියලා. ශ්‍රීම අඩමින් ඩ්‍රයිවර්ගෙන් සමාවිල්ලෙනවා. ශ්‍රීම කියනවා මට බයතියෙන්නේෙ මගේ දුව ගැන කියලා. සූර්ය මෝල් එකට ඇතුල්වෙලා බල්රාමින්න තැනට යනවා. සූර කියෙනවා මාව පොලිස්කාරෙක් විදිහටන වෙයි සාමාන්‍ය කෙනෙක් විදියට දකින්න කියලා. මෙතනට අවිත් සාමාන පුද්ගලෙක්විදි ටයි කියල හ කියනවා. ඒම කියල සූර් ඒයාගේ නිල්ලඇතුම ගලවල තුවක්කොත් පැත්තකින් තියෙනවා. සූර්ර කියනෝ වරද වගේ මටෝනි යාලට උදව කරන්න ඔයාට මා විශ්වාස නැත්තං මට වෙඩි තියන්න කියලා. සූර්ය අදවට කියලාවෙේ, එයා බල්ද්‍රාම්ගේ හිත වෙනස් කරනකං, බල්රාංට මේ කරුණු පැහැදිලි කරනකං වෙන කාටවත් ඇතුළට එන්න දෙන්නේ පා කියලා. ත්‍රාමි අදෙවට කියනවා මන්දන්නව සය සූර්යා විශ්වාස කරනවා කියලා. සූර්යෝ ශ්වාස කරන්න එපා කියලා. ඇතර බල්රාම් සූර්යව විශ්වාස කරලා තුවක්කෝ බිමට දානවා එතකොට මෙතනට යදෙව් ඇතුරු පිරිසෙනවා. බල්රාම් කෑ ගහනවා ඔයා මාවර ඇවැට්ටුව නේද කියලා. ඇත්තටම සූර්ය බොරුවක් කරේ නෑ. එයා අදෙවගෙන් අහනවා මං එපා කියඇදෙත් ඇයි ඇතුළටාව කියලා. බල්රාම් පිරිසට විඩිතියමින් එතනින් දුවනවා. පොලිසිඇත්තවට වෙඩිතියෙනවා. එක පාරටම බල්රාම් සූර්යගේ හිසට තුවක් වොතියලා සූර්යක්ක එලියටෙනවා. රාම් පොලිසියාට කියනව තුවක්කෝ බිමඳදාන්න නැත්තම්මන් සූරයට වෙඩි තියෙනවා කියලා. ඉතින් පොලිස් නිගධාරීට ඒ දෙක් කරන්න සිද්ධ වෙනවා. බල්රාම් සූර්ැක්ක එලියට එන ගමන් කියවා උඹල මාවරය වැට්වුව නේද කියලා. ඊට පස්සේ ඔහු සූර්යත් එක්කම බෛක්්‍ය එකක නැගලා එතනින් යනවා. පොලිස්සියත් ඒ දෙන්නගේ පස්සෙන් එනවා. මේක සූර්රයග පලෑන් එකක්. එයා තමයි බල්රාම්ට කියලා තියන්නේ එයාගේ හිසට තුවක්කෝති කියලා මේ විදියට රඟ පාන්න කියලා. සූර්රයට ඕනි බල්දරාම්ුව මෙතනින් නිදහස් කරලයායි ගමටයවන්න. ඒ වගේම සූර්යටෝනි ඒයාම් මිනිස්සුන්ට උදව් කරන විනයකරු යහපත් පොලිස් නිලධාරියක් කියලා හැමෝටම ඔප්පු කරල පෙන්වන්න. ටිදුරක් ගිහි සූර්ය බයිකකෙක් බැහැල ආ පෞ්චෙක් පොයින්ටකට යන්ාදනවා. බල්රාම් කියනෝ මටත් ගෙදර යන්න පෑ පැනලයන්නවං වැරදිකරයක් නෙවෙනි කියලා. සූරැ කියනෝ යාගේ ජීවිතේ බේරගන්න තමයි මංමේ හැමදේම කරේ කියලා. ඒවගේම සූර කියනෝ ඔයා සාධාරණ නිසයි මංවට උදව් කරන්න කියලා. එතකොටම එතනට පොලිසියනවා. ූර බල්රම්ි කියනවා බි ල්ලු කරලාලවා පැනලයන්න කියලා. ඉතිං බල්රාම් සූරැකිව් විදිහටම එයාව පැත්තකට තල්ු කරලා බයිකකත්තරගෙනෙතිරිින් පැනලයනවා. එතනට එනෙ යදෙව් සූරලඟට ගීන් ඔහු නැගිටවනවා. යදවට තේරලා තියෙන්නේ සූර්ැහිතලම තමයි මේදේවල් කරේ බල්රාම්ට උදව කරන්න කියලා. සූරයට වැඩිතියන්න හදනවා. යදෙව කියනවා මට පුළුවන්වාට වැඩිති කියලා ඒක බල්රාම්ග පිට වටවන්න කියලා. එතකොට සූර්ැ කියනව මට වැඩිතියන්න සවෙනුවට ඔතන බල්රාම් හිටියෙන එත් මට වෙඩිතියයි කියලා යදෙවට තරහගින්යා සූරයට පහර දෙනවා පහරදිනකමං අහනවා උඹ ටෝනි වීරයෙක් වෙන්නද කියලා සූර්ය කියනවා ඇත්තට මෝ මටෝනි වීරයෙක් වෙන්න කියලා මංකොචතර කල් හාම්පුතාලව සතුටු කරන්නද මට හැමදාම ඒදේවල් කරන්න බෑ ඒ නිසා මටත් වීරේක් වෙන්න ඕනි කියලා ඒවගේ ඔයත් වීරේෙක් වෙන්න කියලා සූර්යා දෙවට කියනවා ර ට හාම්පුතාල කොච්චර ගහුවත් කවදවත් පොලිසිං මංදධාපු පැමින් ලියයාාගෙනවත්නෑ කියලා සූර්රයා දෙවට කියනවා. සූරැ කියනවා ඒනිසාා මට හැමෝටම සාධාරණය ඉෂ්ට කරන්න ඕයි කියලා ඒම කියල සූරේතනින් යනවා. සූර්ේතනෙන්ගහිල ටිකවෙලා වද්‍යයාම රාම්ගෙන් ය දෙවට කෝල්ල එකක් කියනවා එයාල බල් රාම් වල්ලගෙන. රාම් හදන්න බල්රාම්ට විඩිතියන්න ය දෙව් කියනවා බල් රාම්ව නිදහස් කරන්න කියලා. ඉතිං රාම්ට ඒදෙක් කරන්න සිද්ධ වෙන. රම් අන්නලින් බල් රාම්ගෙන් අහනවා ඔයාලඟ කොච්චර සල්ලි තයෙනද කියලා. බල්රාම් එයාගේ සල්ලි ඔක්කම පෙන්වනවා. එදාරෑ සූර්යතුර පොලිස් කණ්ඩායම චෙක් පොයින්් කළඟ ඉන්න හැමෝටම කෑම ලබා දෙෙනවා. එතනින්න පොලිස් නිල ධාරියන්ගේ ගෙල්වල කෑම වෙල තමයි ඔන්නම කෑවා අරගෙනෙන්නේ. එදාාරෑ චෙක් පොයින්් කළඟ ඉන්න හැමෝටම ඇති තරන්කන්න කෑම හම්ප වෙනවා. රේනු සූරයළඟ ටඇවිත් කියනවා මං අදක් පේතාත්තට කෝල් කරලා ඔයාගැ කිව් කියලා. ක ූර්යනවා තාත්මකද කිව්ව කියලා. එතකොඩ රේනු කියනවා තාත්තමට කිව්වා ගෙදරටවරෙන් මංුබට පාඩ මක ගන් වවා කියලා. දැන් ඔයට මාත එක්ක එන්නම සිද්ධ වනවා කියලත් රේනු කියනවා. රේනු දන්නවා එයාටයි සූර්යටයි එකතුවෙන්න අනිවාරයෙන්ම පුළුවන් වනා කියලා. ඉතින් මේ අබීත විනි ගරු පොිස්නිල ධාරියාව වන සූර්ය අට්ටිකාස් එ දාරෑ ඇතනන්න කිසිම කෙනෙක්කො බඩිකින්න තිබෙනෑ ඕහුගේ රාජකාරය අකුරට වේටු කර. ඉතින් මෙතනින් ආරක්ෂා සහිතව යන්න එතන හිටපු හැමෝටම පුළුවන්ගුණා ඒ අන අතර මගදී සමහරක් අය අනතුරු වෙලා මිය ගිහින්ඒවගේම සමහරු පරිසමෙන් ගෙවල්වලට යන්න ඇති වැඩි පිරිසක් කොරෝන නිසා මිය යන්න ඇති ඒත් මේ සූර්යා ටිකාස් ගැන හැමෝම කතාවෙන්න ඇති ඉතින්න්න නො විර තමයිවිඩස මෙඩට කැමතිනම් ලයිකගන්නන්න වගේ මේ ගැනවල ගැල්හස් කම කරන්න අමතර කරන්න එපා ඒගේම අධදිිකව ිම්රිගපිලිය බලගෙනන්නම් අපේ තුන කුණක්තිය. හි සාරයෙසේ ච් සාරි සිනමා ්ලස්ස අපේ තනන් නත්තක්කව එක තුන්ගල ආාධන කන්ඳගම සමගන්නා හැමෝටම සුබදවසාන්න.